ආයුබෝවන් එක්වන්න අදත් දවස උණුසුම් කළ පුවත් සාරාංශය ඩෙලි නිවුස් 8 සමගින් භාරත් ලංකා නිවාසය ආපෘතියේ සිවුවනාදියර ජනපති රනිල්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භයේ ගමට නගරයට රටට ජනතාවට වැඩක් නැති මේ රජයේ කතා කිරීමේ නිදහසත් අහිමි කරන්න උත්සාහ කරනවා සජිත් කියයි පොහොට්ටුවේ ඡන්ද බිඳුවටම වැටලා තින්නේ දැන් මේ අලුමතින් නැගිටින ගමන් SB කියයි රාජ්‍ය ආයතන සම්බන්ධ අර්බුද විසඳීමට එක්සත් ජනරජ පෙරමුණ විසින් නව යෝජනා විසිරිය ඇති සියලු දෙනාම එකට එකතු වෙමු සජබට සහාය දෙමු ඩිලාන් පෙරේරා කියයි පෙර කීවටත් වඩා විදුලි බිල අඩු කරනවා ඇමති කංචන අද පාර්ලිමේන්තුවේදී කියයි සමහර වෛරී දේශපාලනයක් කරන්නේ චරිත හේරත් පවසයි ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨ අධිකරණ තීන්දුව කතානායකවරයා වෙත ඉන්දියාවට රට විකුණන්න යන ඇමති හරින් දුරෙන් නිරපන්න අමාත්‍යාංශ ඉදිරිපිට විරෝධතාවක් මීළඟ ජනාධිපති වර්ණයෙන් නියත ජනපති අනුරබව දැන් මුළු ලෝකෙම පිළි අරන් ඉවරයි NPP නාමල් පවසයි සාකච්ඡා ධනාත්මකයි මුදල් අමාත්‍යාංශයට විධිමත් ලීවිල්ලක් දෙන බවට සෞඛ්‍ය ඇමති පොරොන්දු වුණා වෘත්තීය සමිති කියයි කබ්‍රාල්ටේරෙහි විදේශ ගමන් තහනම තාවකාලික ඉවතට බොරෙල්ලේ සුකෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් ඉදිරිපිට වෙඩි තැබීමක් ඉරාන විදේශ කටයුතු ඇමති නිල සංචාරයක් සඳහා දිවයිනට ගාසා තීරයේ දරුවන් මිය යාම ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි බව ජගත් සංවිධානයේ අනතුරු අංගවයි ඇෆ්ගන් 20-20 තරගාවලි ජයත් ශ්‍රී ලංකාවට ඒ පොතත් සමගින් අදට සමුගන්නම් හෙටත් උදෑසන හමුවෙමු දවසේ පුවත් විස්තරේ සහ ඉන්සයිඩ් ස්ටෝරිස් සමගින් ඩෙලි නිවුස් ඇට් ගෙනා මම රශිකා හෙන්නායක